මේ මොහොතේ ලිබර්ටි වටරවුම අසර ඔබට පේනවා ඇති. මෙන්න මේ මැද පදික වේදිකාව මේ දැන් මේ වෙලාවේ වාහනයකින් ගෙනල්ලා මේ මල්පෝච්චි තියන්න පටන් අරගෙන තියෙන. අපි දන්න දේශබන්දු තෙන්නකෝන් කිව්වා ලිබර්ටි වටරවුම අර තියෙන්නේ මේ අසල පදික වේදිකාව. මේ විරෝධතා කරන අයට විරෝධතා කරන්න බැරි වෙන්න ආවිහිර කරන්නට වගේ යම් වැඩපිළිවෙලක් යනවා කියන එක පෙනියනවා. මේ සාමාන්‍ය මිනිස්සු විරෝධතා කරන ස්ථානය මේක මැද පේවුමන්ට් එක. එතන දේශබන්දු දෙන්නකෝන් මට කිව්වා අර ලිබර්ටි වටරවුමේ නැත්තම් මෙතන කරාට ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් එහෙම කියලා ඉවරලා මේ වාහනයකින් ඇවිල්ලා මේවා බානවා. මේ බලන්න මොනවද මේ බාන්නේ කියලා, මල් පෝච්චි වගේ ඒවා බානවා. මේ මිනිස්සුන්ගේ විරෝධතා කිරීමේ නිදහසට බාධා කරන හැටි විදියක් හැටියට තමයි මේක නම් පේන්නේ. මේ ලණුවක් ගෙනල්ලා මං හිතන්නේ මේක මේ වට කරන්න හදනවා වගේ. මේ අවස්ථාවේදී ලිබර්ටි වටරවුම අර තියෙන්නේ මෙතන. මේ විරෝධතා කරන ස්ථානයට යම් බාධාවක් ඇති කිරීම සඳහා යම් කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා මේ පෝච්චි වගේ කුත් උස්සගෙන. මේ තියෙන්නේ වාහනේ මොකද්ද මන් දන්නේ, මේ වාහනේ රජේ වාහනයක් කියලා නම් පේන්නේ නැහැ. ටිකර් එකකුත් ගහලා තියෙනවා මේ අයිනේ. මේ තියෙන්නේ විරෝධතා කරන ස්ථානය යම් ආකාරයෙන් අවහිර කිරීම සඳහා මේ කවුරුන් හෝ බලලෙක් රජයේ බලලෙක් සිදු කරන වැඩපිළිවෙලක් හැටියට තමයි අපි මේ දන්නේ. නිලධාරියෙක් සමිති බලලෙක් මොකද දේශබන්දු දෙන්නකෝන් කිව්වා මේ රවුන්ඩ් අබවුට් එක ඇරෙන්න ඕන තැනක මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැත්තම් මේවා කරන්න, මල් පෝච්චි මල් පාත්ති වලට කරදරයක් වෙන්නේ නැත්නම් මේ දැන් ගෙනල්ලා මොනවද මේ මෙතන දානවා මේ. මේවට වියදම් කරන්නේ කවුද? ප්‍රශ්නය. මේවට වියදම් කරන්නේ කවුද? මේ දාන මේ සිමෙන්ති මේ කෑලි වලට වියදම් කරන්නේ කාගේ සල්ලිද? මේක දැන් මෙතන මොකද්ද මේ කරන්න හදන නාඩගම? මෙච්චර කල් විරෝධතා කරන ස්ථානයට ඇයි මේ හදිසියේ සිමෙන්ති පෙට්ටි කෑලි වගේක් දාන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? කාගේ උමනාවද? කවුද මේවට වියදම් කරන්නේ? ඔල්වේස් විතා ලයන්ස් කියලා ස්ටිකර එකක් තියෙනවා මේ වාහනේ. මම මේ අතරින් ගමන් කරනකොට තමයි මේක දැක්කේ. මේ කවුද මේ පිරිස? කොහේ පිරිසක්ද? මට අංක තහඩුවක් පේන්නේ නැහැ. මේ ලිබර්ටි විරෝධතාව කරන ස්ථානයට අපි දන්නා පොලිසියේ තොල් පිටි ටික වගේ ඇවිල්ලා හිටගෙන ඉන්න ගත්තා මේ මැදපදික වේදිකාවේ. එතන මේ මැදපදික වේදිකාවට දැන් මේ අලුතෙන් ගෙනල්ලා මේ සිමෙන්ති කොටන් වගේක් වගේ කෑලි වගේක් තියාගෙන තියෙනවා. මේවට වියදම් කරන්නේ කවුද කියන එකයි ප්‍රශ්නේ. මෙතන උද්ඝෝෂණ කරන එකේ, ඒ කියන්නේ මං කියන්නේ එක මිස්ටර් ප්‍රෙසිඩන්ට් හරි ලොකුයි, ටයි එක දාගෙන ලොකු මෑන් අයම් ද මෑන් වගේ යනවා. හැබැයි මිනිස්සු ටිකක් ඇවිල්ලා පාරේ විරෝධතා කරනකොට ඒකට පස්සපැත්තේ අමාරු ඔක්කොම හැදෙනවා මේ ආණ්ඩුවට. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ වාහනේ කාගේද? මොන වාහනයක්ද? රජයේ වාහනයක්ද? මොන වාහනයක්ද?
කොහෙන්ද මේ කට්ටිය මේ ඇවිල්ලා තියෙන්නේ? කවුද මේ කට්ටිය? කොහෙද කට්ටිය? අර නම්බර් ප්ලේට් එක අරගන්න විදියක් නැහැ. ආ දැන් නම්බර් ප්ලේට් එක පේනවා. LD DAB DAG 33යි. DAG 33යි. රජයේ අංක වාහනයක් නන් නෙමෙයි මේක. DAG 33යි කියන කෑල්ල පේනවා. DAG 33යි 23. DAG 33යි 23 කියන වාහනෙන් තමයි මේවා දැන් මෙතන තියන්නේ. අන ටටා කියාගෙන යනවා. මේක රජේ වාහනයක් ලෙස නම් පේන්නේ නැහැ. නිල් පාට අංක තහඩුවක් නෙමෙයි ඒක. අර කොහෙද දානවා? කොහමද කොහෙන් කොහෙද දැම්මත් දන්නේ නැහැ වාහනේ. මේ මෙහෙම හැසිරෙන්න මේ ආණ්ඩුවට මේවට සල්ලි වියදම් කරන්නෙත් කවුද? මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැති තත්ත්වයක තියෙන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ බෙහෙත් එක නැති තත්ත්වයක තියෙන්නේ. අධ්‍යාපනය නැති තත්ත්වයක තියෙන්නේ. කුලිකාරයෝ හරි දාලා මේවා තියන්නද මෙච්චර සල්ලි තියනවද මේ ආණ්ඩුවට? කොහෙන්ද මේ සල්ලි? මෙතන පොලිස් නිලධාරියෙකුත් ඉන්න හොඳට මේවා බලාගෙන. කාගේ දේවල්ද මේවට? මේ සිමෙන්ති කෑලි දාලා දැන් කියයි මෙතන මල් පාත්ති තියෙනවා, මේවට හානි වෙනවා, ඒ හින්දා උද්ඝෝෂණ කරන්න දෙන්න බෑ. බම්බුව තමයි. එහෙම නැහැ ඉතින් මේ තියෙන්නේ තව තියෙනවා සිමෙන්ති කෑලි මේ පාරවල් අයින් වල. එහා පැත්තේ අර එහා පැත්තේ තියෙන ටෙලිෆෝන් මේවා. එහෙම ඒවත් කියන්න වෙනවා. ඒවා තියෙන්නත් බෑ කියලා. මොකද්ද මේ නටන්න හදන නාඩගම්? මොකක් හෝ නාඩගමක් නටන්න හදනවා. මෙතන හිටගන්නවට මෙන්න මේ මැද පදික වේදිකාවේ හිට ගන්නවට මාර අමාරුවක් තියෙන්නේ ආණ්ඩුවට. ඒ කියන්නේ ආණ්ඩුවට ඕනේ උඹලා විරෝධතා කරන්න ඕනේ, අපිට ඕන විදිහ නේ. ජනෝයි යන්න රනිල් කියන දේවල් අහන්න අපි ලෑස්ති නැහැ. අපිට ඕන තැන අපි විරෝධතා කරන්නේ. මේ සක්කිලියන්ට කියන්න ඕනේ, මේ නිලධාරීන්ට කියන්න ඕනේ, උඹලා සක්කිලි වගේ හැසිරෙන්න එපා. මට කියනවා දේශබන්දු මම සක්කිලියෙක් කියලා කියන්න ගියා. මං එහාටපටේ අද හවස එළියට දානවා. ඒ වගේම මේ මොකද එයා දැන් දේශබන්දුලාට වසන්ත මුදලිගේ සිරිධර්ම හිමි ත්‍රස්තවාදී වුණා දේශබන්දුට. එහෙම වුණාම මේ මිනිස්සු PTA එක යටතට ගියා. ඒ වගේ දැන් මාවත් ඒ විදියට ගන්න යනවා එක තත්ත්වයක් පවර පත් වෙලා තිනවා කියලා පේනවා. මේවා ඒකට සරලව හේතුව මිනිස්සුන්ට ඕන විදියට දේවල් කරනක ආණ්ඩුවට රනිල් රාජපක්ෂට ඕන විදියට වැඩ කරන්න අපි කැමති නැති හින්දා. මේ කාලකණ්ණි ගොඩාක් ඉන්න අපේ රටේ සමරක් මිනිස්සු බහුතරයක් නෙමෙයි, තව සුළු පිරිසක් ඉන්නවා මේ දේශපාලඥයන්ට ඕන විදියට විතරයි වැඩ කරන්නේ. ඒ අයගේ කොහේ හරි වහල් භාවයක් තියෙනවා, කනෙක්ෂන් එකක් තියෙනවා, රස්සාවකට සම්බන්ධකමක් හරි මොකක් හරි තියෙනවා. එහෙම ඒවා නැති හින්දා තමයි මේ අපිත් එක්ක අපිව අණ්ඩමට්ටු කරගන්න වෙන ක්‍රම නැති හින්දා තමයි මේ විදියට දැන් මේ හැසිරෙන පටන් අරන් තියෙන්නේ. ඒ ඇසේ VIP vehicle movement එකක් වෙනවද කොහෙද මේ පැත්තේ ඇස්සේ? මේක ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ, මේ මැද පේවුමන්ට් එකේ විරෝධතා කරනවට මහා ප්‍රශ්නයක් තියෙනවා. හරි, මේගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙදි තමයි මේ හදිස්සිය ගෙනල්ලා මෙන්න මෙතනට මේ සිමෙන්ති කෑලි ටික දාලා තියෙන්නේ. දැන් මේ සිමෙන්ති කෑලි ටිකට වියදම් කරේ කවුද කියලා හොයන්න ගියා නම් හොඳ උත්තර ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. රයිට්, හොඳ උත්තර ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. අපි දැක්කා ඒකේ නම්බර් එකක් මං කියෙව්වා. ඒ අයට ගිහිල්ලා හොයාගන්න පුළුවන් වෙයි මොකද්ද මෙතන තත්ත්වය කියලා. මේ අංකේ ඒ අංකේ ගහලා හෙව්වනම් කවුද ඒක පිටිපස්සේ ඉන්නේ, වාහනේ ගෙනාවු වාහනේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා හොයාගත්තා නම් ඉතුරු ටික හොයාගන්න පුළුවන් වෙයි. ඒ හින්දා මේ සජීවී දර්ශන මෙතන ලිබර්ටි වටරව මේ තත්ත්වය ආණ්ඩුවට මාර පස්සේ පැත්තේ අමාරුවක් ඇදලා තියෙනවා. මෙතන මේ මැද පේමන්ට් එක, මැද පේමන්ට් ලිබර්ටි වටරව මේ කවුරුත් උද්ඝෝෂණ කරන්නේ නැහැ. ගස් ගා මේවට හානේ මෙන්න මෙතන කරනවනම් මාර පස්සේ පැත්තේ අමාරුවක් ඇදලා තියෙනවා. ඒ පස්සේ පැත්තේ අමාරුව අපි හොඳ කරන්න ඕනේ නේද? ඇයි මේ අපේ අනේ රනිල්ගේ කාට දොරි දිලා අනේ පව් අනේ බලන්න අනේ අර කමෙන්ට් එකක දාලා තිනවා. ඒකෙත් තමන්ගේ හරියට නම දාගෙන ඉන්න බෑ. Facebook එකේ තමන්ගේ ඇත්ත නම දාගෙන ඉන්න බෑ කොන්ද නැහැ. ඇයිලා මේ මෙතන මේවා කරන කොහොම හරි මේවා සැලස්මක් අනුව සිදුවෙන දේවල් නෙමෙයි. හරියට මම මෙතනින් යනකොට මම මේක දැක්කා. ඒවට කියන්නේ ඉහළ, මං කියන්නේ ඒකයි do our best and let god do the rest. ඔබ උපරිමය කරන්නේ ඉතුරු ටික විශ්ව ශක්තිය හෝ ඒ ඔබ විශ්වාස කරනවන විශ්ව ශක්තිය හෝ ඒ දෙවියන් විසින් ඉතුරු ටික කරනු ලැබේ. ඒ හින්දා මෙන්න මේකයි තත්ත්වය. මේක දානකොටම මම මෙතන කවුරුත් කියලාවත්
දැනුම් දීලවත් නෙමෙයි ඈ මේවා තමයි හාස්කම් කියන්නේ හරියට මේක ගෙනල්ලා මේවා දානකොට මම මෙතන තමයි රනිල්ලට රනිල්ලා ඔය මම හිතන්නේ ඔච්චර ලොකු විශ්වාසයක් නෑ වගේ නෑ උනාට ඒගොල්ලන්ට යන්න වෙන්නේ හොම්බෙන් කියන එක මතක තියාගන්න ඒගොල්ලෝ මොකද මෙතන පැහැදිලිව පේනවා මිනිස්සුන්ට විරුද්ධව කරන හැම අවස්ථාවකදීම අයුක්තියට එරෙහි බලවේග ඒ තැන් වලට කොහොම හරි එනවා දැන් මෙතන මේ දැන් මේ නාඩගමක් නටන්න ලෑස්ති වෙනවා පොලිසිය අයට හිටගෙන ඉන්න අමාරු හින්ද වෙන්නේ නැති මේ දැන් මෙතන මේක දාලා වට කරන්න ඉඩ තියෙනවා මොකක් හරි නාඩගමක් නටන්න ඉඩ තියෙනවා මෙතන උද්ඝෝෂණ කරන්න බැරි කරන්න කියලා මේ විදිය වැඩ කරන්නේ මේවට සිටි අප්‍රූවල් ගත්තද මේ 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 පෝච්චි තිබීමෙන් වාහන වලට හානියක් වෙන්න පුළුවන් වාහනයකට හානියක් වෙන්න පුළුවන් ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන්න පුළුවන් ඒව ගැන සලකා බලන්න වෙනවා මොකද මේවා තිබ්බම තිබ්බා වගේ නෙමෙයිනේ රයිට් මේවා දැක්කම මිනිස්සුන්ට පේමන්ට් එක ගැන වැරදි ප්‍රතිරූපයක් හැදෙන්න පුළුවන් ඉස්සෙන්න පුළුවන් එහෙම වුණොත් මේවල මේ මේ මේවා හරහා මාර්ග ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් තේරුම් ගන්නවා එහෙම ගෙනල්ලා නිකන් හිතුමතේට කාගේවත් හිතුමතේට ගිනිලා ඒ මහා ඉහළ පොලිසියෙන්ගේ හිතුමතේට ගෙනලා මේවා දාන්න බෑ මේවට වියදම් කරේ කවුද කියලා අපි හොයමු කාගේ සල්ලිද මේ මල් පෝච්චි වගේ ඒවා ගෙනල්ලා දැම දාපු දැම්මට වියදම් කරේ කියලා හරි එවනම් මේ ස්ථානයේ මම හිතන්නේ දැන්ටමත් පොලිසිය රේඩියෝ කරලා ඇති අන්න අර කොල්ල ඇවිල්ලා මෙතන මේවා කරනවා කොහෙන් දැන් ඊළඟ හොයනවා ඇති කවුද තොරතුරු දුන්නේ කවුද මේ අකාට කිව්වේ මේක මෙතනට මේ වෙලාව වෙනවා කියලා කොහොමද මේ කොල්ල මෙතනට හරියටම ආවේ මේක දාද්දි කියලා ඒවා අහගන්න අර වෙනත් ඔය පොලිසියේ නීතියේ පොත්වලින් එහා ගිය බලවේගවලින් කොහොමද මෙතනට මං ආවේ කියලා එහෙනම් බොහොම ස්තුතියි මගේ නම චිරන්ත අමරසිංහ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිරිමද ක්‍රියාකාරී මර්ධනයට එරෙහිව අපි දිගටම ආදරය අරගලයට ජයෙන් ජයම වේවා